මම සෙන්ට්‍රල් බැංකෙකත් වගකීම මීට වඩා වෙනස් විය යුතුයි කියලා මම නම් විශ්වාස කරන්නේ. මොකද අපි වගකීම බාර ගන්නවා නම්, මොකද මම කම්පැනියක් හැදුවා නම්, ෆිනෑන්ස් කම්පැනියක්, ඒක සෙන්ට්‍රල් බැංකෙකින් අධීක්ෂණය කරනවා නම් සහ මම ප්‍රසිද්ධ කරනවා නම් මේකේ තැම්පත් කරන්න අපි වගකීම බාර ගන්නවා කියලා මම හිතන්නේ දැන් මින් බාර තියෙනවා. මම නම් කියන්නේ මේ නීති හදන්න වේවි අපිට අනාගතයේදී මොකද්ද අපි කරන්න යන්නේ කියන එක. මෙහෙම එකක් තත්ත්වයක් ආවොත් මොකද්ද සෙන්ට්‍රල් බැංකේ වගකීම? ඒක නැත්නම් මේවට ඉඩ දීලා තිබුණොත් මේකේ දිගින් දිගටම මුළු සමාජයෙටම ලොකු ප්‍රශ්නයක්. ඊළඟට සෙන්ට්‍රල් බැංකේ කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයට රට වැටුණොත් ඉතින් අපි ඔක්කොම වැටෙනවා. ඒක නිසා මේක මේ විදිහට මේව කළා මීට පස්සේ මෙහෙම දේවල් ඇති නොවෙනවි කියලා විදියේ ඒක වළක්වා ගැනීම සඳහා අවශ්‍යව නීති හෝ අවශ්‍ය නීති ඕනනම් නීති හරි බාලා මේ වැඩ පිළිවෙලක් හදන්න වෙනවා. එහෙම නැති වුණොත් මේ සම්පූර්ණ විශ්වාසය කඩවිලා ආර්ථිකය රටේ ආර්ථිකයටත් ඒක බලපාන උනන්දුවක් නෑ.